ෝක් නල්ලකට සිලදන යිබෝන් කියලා පිළිගන්නවා මේ විඩියගෙදී අපි කතා කරන්න යන්නේ ශ්‍රීංකන් කටනේෂන්ස් ගැන මොකද මේ ශ්‍රීංකන් කටනේෂන්ස් ගැන්නේ. ඉතින් මෙතනද සිද්ධ වෙන්නේ ඉස්රින් ඩේටටයි් එක තින වැලිව එකට තවත් ඉස්රින් ඩේටටයි් එක තින වැලිව එකක් හරි වෙනත් ඕනම ඩේටටයි් එක තින වැලිව එකක් ජොයින් කරලා අවුට්පුට් එක විදිර දෙන එක. ඉතින් ඕක තමයි ස්ට්‍රින් කන්කැටනේෂන් වලදී සිද්ධ වෙන්නේ. ඉතින් මෙහෙම කිව්වට නොතේරෙන්න පුළුවන්. ඒ නිසා අපි එක්සැම්පල් එකක් අරන් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මම මුලින්ම යන්නේ ස්ට්‍රින් ඩේටා ටයිප් එකේ වැලියුස් දෙකක් ජොයින් කරගන්න. ඉතින් මම ඒ සඳහා මේ විදිහට මුලින්ම ස්ට්‍රින් ඩේටා ටයිප් එකේ වේරියබල්ස් දෙකක් ඩික්ලෙයාර් කරගන්නවා. පළවෙනි වේරියබල් එකේ නම විදිහට word1 කියලා දෙනවා. ඒකට මම hello කියන value එක මේ විදිහට assign කරගන්නවා. ඊට පස්සේ semicolon එකක් දාලා පළවෙනි line එකේ තවත් ස්ට්‍රින් වේරියබල් එකක් ඩික්ලෙයාර් කරගන්නවා. ඒක නම දෙනවා word2 කියලා. ඒකට මම world කියලා value එක assign කරනවා. ඊට පස්සේ semicolon එකක් දා ගන්නවා. ඊළඟට මම යන්නේ මේ වචන දෙක. එහෙම නැත්නම් මේ variable දෙකේ තියෙන values දෙක join කරන්න. එහෙම නැත්නම් මේක concatenation කරලා mute කරලා output එක තවත් variable එකට assign කරන්නයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වචන දෙක එකතු වුණාම වෙන්නේ greeting message එකක්. ඒ නිසා මම ඒ assign කරගන්න variable එකේ නම මේ විදිහට greeting message කියලා දෙනවා. ඊට පස්සේ මම මේ වචන දෙක string concatenation use කරලා assign කරන්නයි යන්නේ මේ විදිහට. ඉතින් මේ string concatenation කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් අපි කලින් කරා සංඛ්‍යා දෙකක් එකතු කරන එක. ඒ කියන්නේ 10 එකතු කිරීම 3 ගත්තොත් ප්ලස් මාක් එක දාලා තමයි අපි මේ සංඛ්‍යා දෙක එකතු කරේ. ඒ වගේම මෙතනදි මේ string values දෙක අපිට join කරගන්න පුළුවන් ප්ලස් මාක් එක දාලා. ඒ අනුව මම මේ විදිහට word1 + word2 කියලා දාගන්නවා. ඉතින් මෙතනදි මේ වචන දෙක join වෙලා මේ greeting message කියන variable එකට assign වෙනවා. ඉතින් අපි බලමු මේක හරියටම වැඩ කරනවද කියලා. ඉතින් අපි මේක confirm කරගන්නත් එක්ක output එකක් අරන් බලමු. ඉතින් මම ඒ සඳහා system.out.println කියලා මේ විදිහට code එක ලියලා brackets ඇතුලේ greeting message කියලා දාගන්නවා. ඉතින් run කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට hello world කියලා print වෙලා තියෙනවා. හැබැයි වචන දෙක අතර space එකක් නෑ. ඉතින් අපිට space එකක් ඕන නම් තියාගන්න පුළුවන්. space එකක් තියාගද්දී අපිට ඕන නම් මේ විදිහට world කියන වචනේ ඉස්සරහින් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ hello කියන වචනේ පිටිපස්සෙන් space එකක් තියලා මේ වචන දෙක අතර space එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේක run කරලා පෙන්නනවා මේ විදිහට. ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වචන දෙක අතර space එකක් ඇති වුණා. එහෙම නැත්නම් මේ වචන දෙක concatenation කරන මේ ලයින් එකේදී අපිට තව space එකක් මේ වචන දෙකට concatenation කරගන්න පුළුවන්. ඒ අනුව මම මෙතනදී plus mark එකට පිටිපස්සෙන් double quotation එකක් දාගන්නවා. ඊට පස්සේ space එකක් තියෙනවා. ඊට පස්සේ මේ space එකයි මේ word2 කියන variable එකයි concatenation කරන තව plus mark එකක් දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි run කරලා බලමු output එක කොහොමද එන්නේ කියලා. run කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට space එකක් ඇතුව print වුණා කියලා. ඉතින් අපිට මේ space එක තව වැඩි කරගන්න ඕන නම් \t කියන escape sequence එකක් මේ විදිහට use කරන්න පුළුවන්. ඉතින් මම මේකත් දාලා පෙන්නන්නම්. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් run කරාට පස්සේ space එක තව පොඩ්ඩක් වැඩි වුණා කියලා. ඉතින් ඕනම දෙයක් මෙතනදී අපිට join කරගන්න පුළුවන් කියන එක තමයි මම මෙතනදී පෙන්නන්න try කරේ. ඉතින් අපි මේක තවදුරටත් පැහැදිලි කරගන්න තව උදාහරණයක් කතා කරමු. ඉතින් අපි කලින් වීඩියෝ වලදී මේ විදිහට numbers දෙකක් එකතු කරාම වෙන output එක ගන්න code එක ලියාගත්තාම මෙතනදී මේ වෙන output එක මොකක්ද කියලාවත් message එකක් අපි print කරගත්තේ නැහැ. ඒ කියන්නේ අපි මේ විදිහට නිකම්ම output එක ගත්තා මොකක්ද වෙන answer එක කියලා. ඒ කියන්නේ මෙතනදී නම් 57 කියලා නිකම්ම print කරලා තියෙනවා. කිසිම message එකක් දීලා නැහැ මේ 57 කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපිට මේ string concatenation දැනුම භාවිතා කරලා අපිට මෙතනදීත් පුළුවන් මේක ලස්සනට print කරගන්න මොකක්ද මේ print වෙන value එක කියලා message එකකුත් එක්කම. ඉතින් මම කලින් කිව්වා string concatenation වලදී string එකක් එක්ක ඕනම data type එකේ value එකක් concatenation කරගන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී already වෙන data type එකක් තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ string data type එකේ value එකක් විතරයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොකක් හරි message එකක් ලියා ගන්න නම් අපිට string data type එකට යන්න වෙනවා කියලා. ඉතින් අපි මෙතනදී මේ අදාළ message එක string data type එකේ ලියා ගත්තා නම් අපිට මෙතනදී concatenation එකක් සිදු කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී print වෙන total එකනේ. ඒ නිසා මම මේ විදිහට brackets ඇතුලේ total කියලා message එක ලියා ගන්නවා. ඊට පස්සේ colon එක අදාලා පොඩි space එකක් තියා ගන්නවා. ඊට පස්සේ මේ total කියන message එකයි මේ total කියන variable එකයි concatenation කරගන්න මම මෙතන මැද්දේ plus mark එකක් දා ගන්නවා. ඉතින් දැන් run කරලා බලමු කොහොමද output එක එන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී මේ විදිහට total කියන message එකත් එක්කම මේ total කියන variable එකේ value එක ලස්සනට print වෙලා තියෙනවා කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකදී කතා කරේ මොකද්ද string concatenation කියන්නේ කියලා. ඒ වගේම මේක program වලදී apply කරගන්නේ කොහොමද කියලාත් අපි කතා කරා.